දේශපාලන පලිගැනීමෝට ලක්කුවන් පිළිබඳව ඔවුන්ට ලබාදී ඇති නිර්දේශ ක්‍රාත්ම කිරම් පිළිබඳව යම්යම් සහරයගේ අදහස්තියනවා නමුත් ඉතාම පැහැදිලිව කියන්න ඕනේ අපි පසුගගේ අවුදු විස්සක් පුරා දේශාලන පලිගැනීමෝට ලක්වවෙච්ඡායි නැත්තං අසාධරණයන්ට පත්ච්ඡාය විශාල ප්‍රමාණයක් ඉන්න. පසුගිය කාලේ තමන්ගේ තමන්ගේ සුදුසුකමතියද්ද දේශපාල පත්වීම නිසා බහෝ අයට මගේ අවස්ථාව නැතිවවෙච්චාඉන්නු. මෙ මෙවැනි පැමිණිලි එකොලොස්දාහක් පමණ අපේ අමාත්‍යන්සේ ජේෂත්‍ර නිලධාරියෙක්ගේ අධීක්ෂණය අර්තය පරිීක්ෂාවට ලක්කරා, පරික්ෂාවට ලක් කරලා රාජ්‍ය පරිපාල අමාත්‍යන්සේ පරික්ෂාවට භාජනය කරලා ඊට පස්සේ කැබිනෙට් පත්‍රිකාාවක් මගින් අපේ අමාත්‍යන්සේ ඇතුළු බොහෝ අමාත්‍යන්සවල ඒ නිර්දේශ ක්‍රියාත්ම කරන්න අනුමැතිය ලබාදීලා තිබෙනවා. ඒය අනු අධ්‍යාපන අමාත්‍යන්සේ පත්වම් හාරදාහකට වැඩි ප්‍රමාණයක් නිර්දේශ දීලා තියෙනවා. මෙන් සියයට හත්තෑකට වැඩි ප්‍රමාණයක් ඇත්තවශීම මේ වෙනකොටත් විශාම කිහිල්ලා. ඔවුන්ට බොහෝ විට ඉල්ලීම්ක නැත්තන්ගේ නිර්දේශ ලබාදිීබිල තිබුණේ වැටු පර්ධයක් ලබාදීම පමණයි. ඔවුන්ට මොකද උන්ට දැන් සේවේ සේවේ විශ්‍රාමගියක් කොටස. ඉතුරු කොටසං. ඉතුර කොටසෙතිබුණ වැටු පර්තිකයක් හෝ දෙ එකක් ලබාදීම තිබුණ ඊට අමතරව ඔවුන්ට උසස්වීමක් නැත්තන්ගේ උසස්වීමමුත් දිිස්දේශ වෙලා තිබුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් මංහිතන්නේ මේක. ගුරු සේවය ගුරු අධ්‍යාපන්‍ය සේවේ විදහපති සවය අධ්‍යපට පරිපාන සේවය ඇතුළේ සේවා හැමකම තමයි මේ ක්කොම ප්‍රමාණයමකද අධ්‍යාපන ශේත්‍රයේ වැඩීමමක ගුරුවරමින්න්වා දෙක්ෂ තිත්්ාක ැඩ විදහපතිවරු ඒවගේ අධ්‍යාපනං්‍ය සේවේ මේ ඔක්කෝම එකතුන් හම විශාල ප්‍රමාණයයක් ඉන්නවා නමුත් මේකොට මංහිතන නිත අයග ප්‍රශ්යක්න අධ්‍යාපන පරිපාල සේවේ පත්වීම් මං හිතන හැටටක් හැටාටක් නිර්දේශවෙලා තිබුණ මේ අධ්‍යපට පරිපාල සේවේ උසස්වීම් මේ සම්බන්ධයෙන් සමහර පාර්ශය ගග තිබුණ සැකයක් මේ මේ ලබාධපු පත්වීම් පිළිබඳව ඒගල්ලන්ට ගැටලුතියෙනවා කියලා. ඉතින් අපි අර කැබිනට පත්තිකා නිර්ුදේශය අනිත්තේවට ක්‍රියාත්ම කරද්දී. අපි අනිත් මේ ගැටලු තියෙනවන නැවතරික්ෂා කරන්න ම කමිට ව අදදාලාති. හම විනිවිධ පේන ඕන කෙනෙකුට ඇවිල්ල මේ කමිටුව මේ ඉන්න හැටාට දෙනා පිළිබඳව සුදුසුකමකට හෝ එමනැත්තං ඒ සම්බන්ධෙන් දේශපාල පරිගැලීමට හෝ අසාානයක් වෙලා නෑ කියර පෙන්වන්න පුළුවන් අන්න ඇවිල්ල කමිටුව කමිටට කියන්න මේ ගොලු නෑකි අපි අපි ලෑස්තඒ සම්බන්ධ නිවැරදි සාානිෂ්ටකරන්ත් මංගේත මීටත් වැඩිය දෙයක් නෑ අමාතවරෙක් වශය කරන්න සාධාර්ිෂ්ට කර ඒගේ අපි කල්පනා කරන්න ඕන. ඇත්තවශයම පහුග කාලේ ඒ මේ අසාධානයට පත්වෙච්ච අයට සාධානය සලකන්නත් ඕනි. ඒ වගේම පහුගිය මහින්දරාජ පක්ෂ සමය නැත්තම් පාලන කාලේ ඔය කිසිම දෙයක් නැතුව තනතුරු දීපො ඇත් ඉන්න. ඒගොල්ල විවිධ සුසුකම් නැති ඇත් සම් ඇති අයගේ අවස්ථාවල් නැති කර පත්වීම ගත්තා ඉන්න. සමහරෝකට විරෝධය පත් කරනය විරෝධය පල කරණයගේ එහෙමත් අපින් නොමේ අතරති එනිසා මම මම විශ්වාස කරනවා තවදුරුවටත් ඔය පහුගිය කාලේ යම් තනුතුර සහ පත්තීීම ගත්තාගේ සුසක පිලිබඳ පරික්ෂාරන කමිුව දා කමිටුවත් දාන්න පුලුවන් එකත් වඩා හොඳදගේක හිතෙනවා මොකද මේ හැමෝටම සාධාන නිෂ්ටවෙනු අප හපාලනආණ්ඩුව කියන්නේ අපේ සාධාරන්‍ය ඇතියෙන්න්නඕ පසුගිය කාලේ වැරදිවිදිහයට අවස්ථාරගන නතතුරන්තිය වන ඒකත් වැරදි මේයාන්ඩුවෙන් අසාධාරණයට ලක්වුණනා හෝ දේශපල් පලිගනම් කියල ලක් වෙලා අපි වැ දෙවනක් වැදියට ඒකත් වැති න නමුත් අපි දෙන්න අමාත්‍යවරය වයනු. ඒගේ මතිකර ජනාාධපත්තුම අ අතික ජනපත්තුම අගමත්තුම ඇතුර ඒවගේ මධ්‍යප නමාතර විදිහට ම පැහැදිලිව කියන්න ඕනේ. අපි බොහම විනිිවිද පේ ාවිතු වවැ කරනවා පසුව. ඒවගේ අපි අසාධාන පත්ව වෙච්චායට සහඳ දෙන්න තෝනේ ඒක ගැල්ලු තියනන්න නැවත පරික්ෂා කරන නැව කමිටුව දාලා තියන ඒ කමටුමගින් ඕන කෙකුටඒ සම්බන්ධ විරෝධය පලරන්න පුළොන් ඉන්න සම්බන්ධ ඒනිසා දෙපැත්තටම මෙවා බලන්නවන්. ඉති ඒනිසා අප ඒනිසා තමයි අපි තීරණය කරේ. ඒ කමිටුවට ඉරිපත් හැයි මේ ඔය අධ්‍යපට පරිපාසේවේ සබහපත්තුමත් ඒක පිලියාරගෙන තේරු. ලේකම්වරයට ඒ සම්බධ දැනු දලා යෙන පැදිරු. මොකද හේතුව ඒගලු හොටර දන්නවා මේ මොකක්ද වෙන්න කිය ඒ එකගල්ලන්ගේ ඒ නිලධාරීින් ආපුහමත්ම පැහදි කලා දුන්න. හැබැයි මට පේන්නේ මේ දැන් තවතුරටත් මේ උද්ගෝෂණ ව්‍යපාරයක් ඇතුළු මේ ඒ කළ ලෑස්වෙන වෙන දේශපාලන හස්යක් තිීනති කියල සොයා බල නඕන. මොද මෙහෙම ඒකට විරද්ධ ව කටත්හේතුක්නෑ මිත් වෙතරම් සාධාන ක්‍රමේ දනුකමන කරලතියද ඒව වැරදිිය අන්නවනක් ඒට කමිට දා ඒ ඒ සම්බන්ධයෙන් අපිට පහැදිලි ඉදිරිපත් කරන කියලා තියෙදත් මේ එයට විරෝධපානක් එතර වෙන අරුණුක්තියන බයි අපි පේ එසඒ පල් බාත් හොයල ලන්නන්නේ එතන හිටපු බොහෝම එතන හිටපු කකිීප දෙනකුත්මට ආරංචි ඒගල්ලන්ගේෙත් සුදුසකම නොතිවේ නතියද. ඇ ො දුසුවා දේශාල ිම් ත්තත් ඉන්වා කිය මට දැනගල්ල බිලතිනවා. එන්ස එකගොල්ලන්ගේ මෙක් ගත්තය සම්න්ධයනුත් පරිීක්ෂාකිරීමට කමිටුවක් දන්න ඕන ැද කියනකක් දම ඉදිරේදී තිරෙන කරන. තොට හමෝට සසාධරි් වනවා.ඒකාල වැරදි වැරදි නැත්තන් දේශපාලන බලපෑම්මට ඉස්රට නැත්න උස සවීමර තන්තුු රන්ත න ඒ පිඳවත් තකට පරිීක්ෂාවල්ලක් කරන්නයි. අලුතිෙන් අපි නිර්දේශ පරීක්ෂාවලක් කරන්න දෙකම කරන්න ඕන. ේ එනිසා මංහිතන කාටවත් මේ සම්බන්ධෙන් ඇගිල දික් කරන්න බෑ මාත්‍යවරට තමාත්‍යන්සිරත් රජයටවත්. අපි ඉතාම විනිවිධ පේන. බොහම සාධාන ක්‍රමයවදයක් වසේ තමයි මේ කරන්නේ. මේක කළ යුතුයි මොක අපි දන්නවා පසුුවිය කාලේ විධ මාර්ගොලි වැඩබලන්න කිය වැඩබල විුදු ල්පතුරග කියල පත් කර. සුදුස්වායියට ප්‍රශ්නයක් නෑ නමු දශපාල පත්වීමම් දුන්න. අද වෙනකොට මේ රටේ වැඩබල් විදුහල්පතුර ඉන්න පදදා සංසියකට වැඩි ප්‍රමාණයක්. දැන් අපි ඇල්ල තමයි මෙතෙක් කල් අවුරදු දසක දසකෙට වැඩි කාලෙකට පස්සේ. අපි ඇවිල්ල තමයි විදුහල්පතිවරු තෝරා ගැනීමෙන් නිසි ක්‍රමවේදේ අනුගමනය කරමින් පසුගේ දවස්සොල විභාගයක් තියලා දහනමදාකට ආසන්න ප්‍රමාණයක් විභාගයට ඉදිරිපත්වෙලා එයින් හාර්දාස් හැත්තාහයක් සමත්වෙලා. අද දේපාල බේදකින් තොරව ඒ විදුහල් පතිවරට දැන් පුහුණුව ලබාදලලා ඒගොල්ො දැන් හටනික්ද අපි පාසල්ලට මුදහරන කටයතුරම. පසුගේ කාල හෙම කරේන. පසුගේ කාල විභාගති ුුණනෑ. පසුගේ කාල දේශපාලන දේශපාලනෙන් තමයි බොහ තනතුරු පි පිරෙව්ව. එතකොට අපිතතිපු විභාහගට වැඩපාලනටත් සුසකන්තියනයට ලියන්න පුුවන් වැඩපාලන නැති සුකන්ති නට ලියන්න පුලන් ඕන කරල්ලියන්න පුළොම හැත හර්දා හැත්තා ඉන්න දෙගොල්ලමකතුවෙල. එනිසා. ධ්‍යපන නාතර විදියට මගේ කාර් භාරම හරියට කරනු.කාටවොත් ඒට අභියෝග කරන්න බෑ මොකද හේතුව අපි නිවර්දිමාග යන නිසා. අපි මේ කටි කාලේ තුළ අධ්‍යපන පරිපාන්සේයට ඔය පසුගිය කාලෙ කවරුත් සලකම නැ කාරෙන් සල කළ තියනු. අතේක ලේකම් දෙපලක් අප අධ්‍යපන පරිපාන්සේවට අවස්ථාව ලබාදීල තියෙනු. ඒ වගේ අධ්‍යපන පරිපාන්සේවයට අවස්ථා බොෝ දීලා තියෙන. විදේකගත වෙන්න අපි අස්ථ දීලා තින. හැනරිපාන්ස විට තමන්ගේ හැකිාව දක්ෂතාෑමට ඉසරහට එන්න අවස්ථාව දිීරතියෙනවා. ඒනිසා මංහිතන්නේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ වෙන. වෙන දේශපාලන දේශපාලන කුමන්ත්‍රණයක්ද කියලා බලන්න සොයා බලන්න ම කටයුදු කරන. ඒවගේම මෙතන ඉවා සමහර දෂන ලක් ච් වි ල් පතුර එක ු දෙකු න්න ක කියලට ආරංචි එක කු ෙනකුත් ප්‍රියම්ප්‍රමාණක් නො ආරංචි මේ ගැත් අපට සොයා බලන්න වෙනවා මේ ගොල්ලෝ තමන්ගේ වැරදි වහගන්න තමන්ගේ මේ මමගේ අපි අධ්‍යපන නමාතේර වශයෙන් පසුග කාල බයනත හිදු තිීරණ ගත්තා. යයිනැතුව වැදිරාම් දඩුවන්දුන්න සල්ල අරගන කටයුතු කරන්න ඒට යුද්ධව කටයුතු කර ඉතිහාස හොම කරලා නෑ රාතිරම වැලුවේ නෑ පාසලේ නැම බැලේන දැන් දැ මේ ගොඩක් මේ අයට සහරයට විදන වැතිේ අපියන ප්‍රතිපත්තිය ස ක්‍රමවේදය පිළිබඳව. එනි අපි ඉදිරයේදිත් මේ සම්බන්ධෙන් අවශ්‍යපියවර හරි නියම චක්‍රලයක ප්‍රකාරව ඒවගේම නිසි ක්‍රමයදෝස්ේ නීති ක්‍රමයදෝස්සේ ගන්න පැකිලෙන් නෑකන එක කියන්න. විශේෂ කමිටුව දාලා තියෙන්නේ හැමෝම නෝජන වනාකාරේ ම කිව අධ්‍යමට පරිපල්සය ඔය පරි පල්සේ ඉන්න නිල්ධාරන්ටත්මක එන්න කිය එක සාධන්නයින් අපි දාපු විශේෂ කමිටුව අපිට විශේෂයයක් කරගන්න න්න ඉගුල් ොට එන්න කිය හන්නෑන මං අධ්‍යමට පරි පන්සේ ේකම්වරයට එන්නකිව ත. එක කමිටු ැවිල බ න්ත හට රග හැටේ ප්‍රශ්්‍ර තියනවන කියන්න කිය ඉස්ල්ල දපු කමිටනින් පැහදිලෝගේනවා යාට මේ වසර ගන්නාවත් ස්තේ උස්වීම් නොලැබීම සම්බන්ධය තමයි මේ නිර්දේශ ලැබි ලතියන කියලා. එන ගැතිය.